තාත්තල කී දිනෙක්ට සන්තෝ කී දිනෙක්ට ඔයා වගේ පුතා ඔගොල්ලෝ වගේ පුතාලා ඉන්නවද? ඔහොම තාත්තගේ දේවල් කියන්න පුළුවන්, නටන්න පුළුවන්, සිං කරන්න පුළුවන් නේ? මට මේ දැන් සුබමන් දිනයක් වගේ අප්පච්චිට අවුරුදු 66 වෙනි උපන්දිනය අපි මේ අප්පච්චිට ආචාර කරන්න ඕනේ මේ උපන්දිනය වෙනුවෙන්. අද මෙතන අක්කා අඩුවේ, අක්කට අක්කත් හිටියා නම් අප්පච්චි හුඟක් සතුටු වෙයි. අපි නේ දැන් අයියත් ආවේකේ. මං හිතනවා අද අප්පච්චිගේ උපන්දිනේ අප්පච්චි සතුටුම වෙන දවසක් වෙයි. මේක බලාගෙන ඉන්න අයියට, මේක බලාගෙන ඉන්න අය අතර අප්පච්චිත් කොහේ හරි ඉඳලා මේ මොහොත දකිනවා ඇති. එයා මේ අපි අන්නන්න නෙමෙයි, මං හිතන අපි සන්තෝෂ වෙන්නයි ඕනේ. අවුරුදු 66යි, හැබැයි 66 වෙනි උපන්දිනේදී හවු අප අතරින් නික්මෙලා. නමුත් ඒ ඉන්න කෙටි කාලෙට අවුරුදු 100ක වැඩ කරලා, අවුරුදු 100ක 150ක වැඩ කරා. ඉතින් මේ මහපොරුවේ ණය බර ගෙවන්න එපැයි අපි. මෙරළ යන්න කලින් මම දැන් මගේ හිතේ මටත් තියෙන හේනයක් මේ මහපොළුවේ ණය. එයා මේ මහපොළුවට හොඳින්ම ණය ගෙවපු කෙනෙක්. මමත් අයියත් අපේ අක්කත් දිහා බලාගෙන කොහේ හරි ඉඳලා එයා සන්තෝෂ වෙනවා ඇති. අපිට ලොකු මෙහෙවරක් තියෙනවා. හැබැයි මේ මෙහෙවර ජැක්සන් ඇන්තිනී කියන නම ඔසවා තබන්න නෙමෙයි, ඔසවා තබන්න දෙයක් නැහැ. ඔහු ඒ නම ඔසවන්න බල උපරිම තැනට ඔසවා තබා තමයි අපි අතරින් ඉක්මුණේ ඒ නම රකින්න. ඉතින් අවමානයක් නොකරන්න හැමදාම අපිව දකිද්දි අප්පච්චිව මතක් වෙනවා නම් අනේ ඇති. මේ වගේ පුතු දෙන්නේ හදපු තාත්තා ඉතින් ඇත්තටම කොහේ හරි ඉඳන් බලන් ඉඳලා සතුට වෙනවා. කමල්ලායි මම හිතන්නේ මේ වගේ උපන්දින ජැක්සන් ඇත්තක ගණ්ඩක ඔබ මේ වගේ මොහොතවල් වල අතීතයේ ඔබ ඉන්නට ඇති. ඒ ජැක්සන් නෑගේ උපන්දිනේ උදා වෙන මොහොතේ කමල් අයියා ඒ සෑම දැනකම ඉන්න ඇති මං හිතන්නේ, නේද කමල් අයියා? ඒ සුබ මොහොතේ ඔබ හිටියා නේද? ජැක්සන්ට මෙහෙම දේවල් තමයි තියෙන්නේ. ජැක්සන් එහෙම තමන්ගේ උපන්දිනේ සමරපු කෙනෙක් නෙමෙයි, ඔහුගේ උපන්දිනේ අනිත් අය සමරුවේ. ඒ කියන්නේ කාටත් ඕනේ ජැකා වෙනුවෙන් ඔහුගේ උපන්දිනය වෙනුවෙන් යමක් කරන්න. මං හිතනවා ඒක තමයි කෙනෙක් තමන් මම ගිහිල්ලා මගේ උපන්දිනය ආරයි මම උපන්දින සාදයක් දානවා කියලා ඒක ඕන හැමෝම කරන දෙයක්. නමුත් ජැකාට ඊට වඩා වෙනත් අය මම මේ දැක්කා මේ ළඟදිත් මම ඒක මට ඒකට සහභාගී වෙන්න දෙනවා. ජැක්සන් වෙනුවෙන් උපන්දිනයක් සාදයක් පවත්වලා තිබුණා වෙනම පිටසක්. ඔහුව සර්ප්‍රයිස් එකක් වෙන. ඉතින් මේ තමන්ගේම දයාබර අය තමයි ඒක කරේ. නමුත් ඉතින් එහෙම කරන්න තරම් කෙනෙකුට මට මගේ උපන්දිනේ එච්චර මහ ලොකු දෙයක් නෙමෙයි. නමුත් ඒ පුද්ගලයේ වෙනත් පුද්ගලයෙක්ගේ උපන්දිනය අනිත් අයගේ ජීවිතවලට බලපානවා නම් ඒක ඒ අයට ලොකු දෙයක් වෙන එක තමයි මම හිතන්නේ කෙනෙක් ලබන ලොකුම දේ. ඒ වගේ තමයි අද අපි හැම අපි ආදරය කරන අපි වන්දනාමාන කරන බොහෝ දෙනෙකුගේ අපි උපන්දින සමරන. නමුත් අවාසනාවකට අපි බොහෝ විට කෙනෙකුව සමරන්නේ මරණයට පත් වෙලා පළවෙනි සංවත්සරේ, දෙවෙනි සංවත්සරේ, තුන්වෙනි සංවත්සරේ ඔය වගේ සංවත්සරවලින් තමයි ඒ අනුස්මරණ පවත්වන්නේ. නමුත් මිනිස්සු ජීවත් වෙලා ඉන්නකොට කරන ඒ අගෙයීම මම හිතනවා චකාට එක්තරා පිළිවිදයකට ඔහු ළඟම හිටපු පිරිසකින් ලැබෙන